අපිට දැනුම් තැන අපිම හදමු රට මගින් පටන් ගමු. අද කතා කරා වසර 200ක් වතුකම්කරුවන් මේ රටට ඇවිල්ලා කියලා. නැහැ. මේ රටට මලය දේශීය නියෝජනය කරලා මිනිස්සු එන්න පටන් ගත්තේ අපේ චෝල ආක්‍රමණ පාණ්ඩ්‍ය ආක්‍රමණ මේ සියල්ලත් එක්ක අපේ රටට විවිධ අවස්ථාවලදී අපේ රටට ඉන්දියාවේ ඉඳලා අපේ සහෝදරවරු ආවා. සමහර වෙලාවට අපි හේට ආක්‍රමණය කරනකොට ආයිත් එනකොට 12000ක් අපි හමුදාවල් අරගෙන ආවා කියලා අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙහෙනුත් එහෙම අරගෙන ගියා. අපි ඒ වෙලාවල් වලත් ඒ 12000වල් අරගෙන ආවේ වහල්ලු විදියට. එහෙම ඉතිහාසයක් අපිට තිබුණා. ඒ වගේම චෝල පාණ්ඩ්‍ය නායක්කර් වංශික ආක්‍රමණ සහ සංක්‍රමණ ඉතිහාසයේ සිද්ධ වුණා. මම විශ්වාස කරනවා ඒ නානායක්කාර කිව්වට නායක්කර් කෙනෙක් වෙන්නේ නැති නුවරඑළියට ඇවිල්ලා ඔබතුමන්ලගෙන් මෙහෙම ආදරයක් දිනන්න මට පුළුවන්කම ලැබුණේ. නායක්කර් මේ රටේ ඉතිහාසයේ එක් එක් අවස්ථාවලදී පරිච්ඡේදවලදී මේ රට පෝෂණය වුණේ, මේ රට ගොඩ නැගුණේ එහෙමයි. එතකොට අපි දන්න ඉතිහාසයේ මෑතකදී තමයි වසර 200කට ඉස්සෙල්ලා සුද්ධ අපේ රටේ වතු නඩත්තු කරගන්න ඕන වුණාම ඒ ශ්‍රමිකයෝ ගෙනැල්ලා පාරවල් දිගේ මේ නුවරඑළියට අරගෙන ඇවිල්ලා ගෙනෑපු පිරිසෙන් භාගයක් මග තැන් තැන්වල පාරවල් කපාගෙන එද්දී මැරිලා වැටිලා ලෙඩ වෙලා එහෙම තමයි මේ කන්ද උඩ රටට අරගෙන ආවේ. එහෙම ඇවිල්ලා මේ රටේ ආර්ථිකයේ කෝපි වගාවෙන් පටන් අරගෙන තේ වගාව හරහා ඇවිල්ලා අද වෙනකොට විවිධ ක්ෂේත්‍රවලින් මේ රටේ ආර්ථිකයට දැවැන්ත හයියක් දුන්නේ අපේ මේ උඩ රට ජීවත් වෙන අපේ වතු කම්කරු ප්‍රජාව, අපේ ද්‍රවිඩ ජනතාව. ඒ අයට ලැබෙන්න ඕන නිසි ගරුත්වය, ඒ අයට ලබා දෙන්න ඕනි නිසි වටිනාකම හැමදාම ලබා ගන්න ඒ අය සටන් කරා. එයා ඒ වෙනුවෙන් වීදි බැස්සා. එයා ඒ වෙනුවෙන් සටන් කරලා ජීවිත නැති වුණා. මුල්ලොය මතක් කරන්න ඕනි පළවෙනි ජීවිතේ නැති වුණේ වෙඩි තැබීමකට සිද්ධ වුණේ. ඒ තමයි පළවෙනි අපේ කම්කරු නායකයා මරණයට පත් වෙච්ච. එදා ඉඳලා ලේ හලලා දහඩිය කඳුළු වෙහෙසලා අයිතින් දිනාගෙන ඉස්සරහට ආවා. හැබැයි හැම වෙලාවකම අපේ වතු කම්කරු ජනතාව වෙනුවෙන් අපේ දේශපාලන නියෝජිතයෝ කතා කළා. මැතිවරණ කාලේට වැඩියෙන් කතා කරා. ඒ කාලේට ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් හැම වෙලාවෙම පෙනී හිටියා. හැබැයි අවසානයේ තවමත් අපේ වතු කම්කරු ජනතාවට අපි හිතන තරම් හොඳ ජීවන තත්ත්වයක් නැහැ. වත්තේ ලයිමේ වැඩ කරන ලයිමේ තියෙන පහසුකම, දළු කඩන්න ගියාම කිරි ටික දෙන්න තැනක් නැතිකම, කාන්තාවොන්ට කැසිකිලි පහසුකමකට වැසිකිලි පහසුකමකට යන්න වත්ත ඇතුලේ ඉඩ නැතිකම, ඒ වලට වරප්‍රසාද ලබා නොදීම, ඒ වගේම වත්තේ දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය, වත්තේ දරුවන්ට සමාන අධ්‍යාපනයක් ලැබෙනවද, මේ සියල්ල බරපතල ප්‍රශ්න තවදුරටත්. ඒක නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාටම අධ්‍යාපනය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ දවස්වල අපේ යාළුවෝ විශ්වවිද්‍යාලයෙන් ඕන වුණාම සාමාන්‍ය පෙළ නුවරඑළියෙන් කරලා, උසස් පෙළ නුවරඑළියෙන් කරලා වෛද්‍ය විද්‍යාලයට යනවා. මොකද තෝරා ගැනීම ලේසි නිසා, නුවරඑළියට ආවහම අධ්‍යාපන මට්ටම පහළ නිසා. කොළඹ ඉගෙනගෙන නුවරඑළියෙන් විභාගෙ ලියලා විශ්වවිද්‍යාලයට යන්නත් මේ අයට තියෙන අවස්ථාත් අපේ අය එහෙමයි උදුරගත්තේ. මේ නුවරඑළියට තියෙන අවස්ථාව. එතකොට මෙන්න මේ නුවරඑළිය අපේ තරුණ අපේ ඊළඟ පරම්පරාවට අපි වැඩ කරන්න ඕනි. ඡන්ද බලාගෙන නෙවෙයි, දේශපාලනය නෙවෙයි කරන්න ඕනි, සැබෑ ඔවුන්ගේ අවශ්‍යතාවයට ඉටු කරලා දෙන්න ඕනි. අපි දැක්කේ දා කොළඹ සංක්‍රමණිකයන්ගේ දිනේ සමරන වෙලාවේ අපේ දූල පුතාලා ටික ඇවිල්ලා ඉල්ලීම් පහක් ඇතුළත් උද්ඝෝෂණයක් කරා නාට්‍ය කරලා, ඒකෙන් හතරක් ඉෂ්ට කරලා ඉවරයි. පස්වෙනි ඉල්ලීම ඡන්දායිතිය බලමු. ඒකටත් අපිට අවකාශය හැදෙයි. ඒක මට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මට කණියෙන් කරන්න පුළුවන්, මට හයිය දෙන ජනාධිපතිතුමා, මාව මෙතනට යොදවපු ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙලා ඒ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙනුත් මං හිතනවා ඒ කර්තව්‍ය සිද්ධ කරන්න පුළුවන් වෙයි කියලා. මේ
භාෂාව ගැන කතා කරනකොට අපි අද නුවරලියට ආවහම අපි දෙමළෙනුත් සිංහලෙනුත් ජාතික ගීය කිව්වා. අපි යාපනයට ගියාම අපි දෙමළෙන් විතරයි ජාතික ගීය කිව්වේ. මෙතන වීඩියෝ දානකොට අපි අද 95%ක්ම වීඩියෝ දැම්මේ දමිළ භාෂාවේ. සමා වෙන්න ඕනි මෙතන ඉන්න සිංහල අයගෙන්. ඒ අයට නොතේරුණාට. හැබැයි අපි හැමදාම සමා වෙන්න ඕනි දෙමළ අයගෙන්. හැමදාමත්ම අපේ රටේ සියලු දේවල් කරන්නේ සිංහල භාෂාවෙන්. හැබැයි කවුරුවත් ඔවුන්ට සමා වෙන්න කියන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. කවුරුත් සමා වෙන්න කියන්නේ. මම නම් සමා වෙන්න නෙවෙයි සාප වෙන්න කියනවා. 56 ඉඳලා සිංහල රාජ්‍ය භාෂාව කරලා අපිව බෙදපු දේශපාලනයේ වෙනුවෙන් අපිව අවස්ථාවලදී බෙදලා ඡන්ද ගන්න අපිව විනාශ කරපු මේ රට බෙදපු සියලුම දේශපාලකයන්ට අපිව බෙදුවා. ඒ නිසායි අද මට මෙතනට ඇවිල්ලා ඔබට දෙමළෙන් වචන කීපයක් කතා කරන්න බැරි කරේ. ඒ අපිව බෙදුවේ හිමයි. ඒකයි මේ වෙලාවේ අපි අපිට ඉන්නේ අපි විතරයි කියලා අපි හැම දෙනාම එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ මේ රට ගොඩනගන්න. අපි ඉතිහාසයට චෝදනා කළ වැඩන්නේ. ඒ නිසායි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතිහාසයට චෝදනා කරන්නේ නැතුව අවදානම ගත්තේ. ගේ ගිනි තියද්දි අපිව මරන්නේද්දි ඒ අවදානම අරගත්තේ ඉතිහාසයට චෝදනා කරලා වැඩන්නේ නැහැ. අනාගතයේ වෙනුවෙන් මේ අනාගතයේ පුංචිය උන්ටවත් මේ රට හදලා දෙන්න අපිට වගකීමක් තියෙන නිසා. දේශපාලඥයෙක් කවදාවත් නොකරන බද්දු වැඩි කරලා පඩි අඩු කරලා දැවැන්ත වෙනසක් බද්දු ගහලා මේ සියල්ල කරන්නේ අපේ ඡන්දයක් ගැන හිතලවත් නෙවෙයි, මේ පුංචි එවුන්ගේ අනාගතය ගැන හිතලා. ඒක තමයි රනිල් වික්‍රමසිංහ කියන මේ රටේ අනාගතය දැකපු අනාගතයේ දකින මේ වෙලාවේ වෙනස් කරන්න පුළුවන් නායකයාගේ දැක්ම. ඒ අඩිපාරයමින් තමයි අද මම මේ නුවරලියට ඇවිල්ලා අපේ අවවරප්‍රසාදිත අපේ දරුවන් වෙනුවෙන් මේ තීන්දුව తీරණ ටික ගත්තේ. මේ අයව දියුණු කරන්න, මේ අය ශක්තිමත් කරන්න අපි අපේ යුතුයකම අපි ඉෂ්ට කරන්න ඕන නිසා. දෙසැම්බර් මාසේ 18 වෙනිදා යෝජනාවක් දරුවන්ගෙන් ආවහම බය නැතුව එතන වේදිකාවට නැගලා හත් ලබන අවුරුද්දේ දවස් 7ක් යන්න කලින් මම තමුන්නාසලක දිස්ත්‍රික්කයට ඇවිල්ලා කාර්යාලය විවෘත කරනවා කියලා කියන්න මට හයිය දීපු අපේ අමාත්‍යංශ නිලධාරීන්, ඒ වගේම සභාපතිතුමා ඇතුළු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලුම නිලධාරීන්ට මම ස්තුතිවන්ත වෙනවා. එහෙම මට කියන්න සහ කියලා ලැජ්ජ කරන්නේ නැතුව මෙතනට ඇවිල්ලා මේ දරුවන්ගේ ආදරය දිනන්න පුළුවන් තැනට පත් කරපු අපේ නිලධාරීන්ට අපි අපේ ස්තුතිය පුද කරනවා. දවස් කීයද? නත්තල් තිබුණ, අලුත් අවුරුදු තිබුණ, නිවාඩු සියල්ල මැද මේ අය වෙනුවෙන් කටයුතු කරා. දිසාපතිතුමාටත් මම පූර්ණ අපේ ස්තුතිය පළ කරනවා. බිම ඉඳලා ආපු මිනිස්සුන්ට බිම හොඳට දැනෙනවා. බිම ඉඳලා උඩට ආපු මිනිස්සුන්ට ඒ අවශ්‍යතා රටේ තේරෙනවා. එහෙමයි තමයි මේ රට වෙනස් කරන්නේ. ඔබතුමන්ටත් අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි වෙනුවෙන් මේ නිර්භීත තීන්දුව අරගෙන අපිට ඒ අවශ්‍ය සහයෝගය ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම මේ වෙනුවෙන් අපිට මේ උත්සවයේ ඉතාමත්ම කෙටි දින ගණනාවක් ඇතුළත සංවිධානය කරන්න උදව් කරපු සියලුම නිලධාරීන්ට, දේශපාලන අධිකාරියට, සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. අපි මුලින් ඉල්ලීමක් කරා ඩොලර් බිලියන මිලියන 500ක පංගුකාරයෙක් වෙන්න කියලා අපේ රටේ මිනිස්සුන්. මේ ඔබ වීඩියෝ දැක්කා. බොහොම හදවතට දැනෙන වීඩියෝ. ඒ වීඩියෝ කරේ ආණ්ඩුවේ සල්ලි වියදම් කළා එහෙම නෙවෙයි. අපි වියදම් කළා කරේ අපේ විදේශගත ශ්‍රමික ආයතන කොමිතන හිටියා, නියෝජිත ආයතන. ඒ ආයතන සම්බන්ධ වෙලා අපේ හිතවතුන් එකතු වෙලා ඒ ටික කරේ රට වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න කීයක් හරි සල්ලි ටික හරි මාර්ගයෙන් එවන්න කියලා. ඒ අය ඒක පිළිගත්තා. ඒ අය පිළි අරගෙන ඩොලර් බිලියන 6ක් ආසන්න වශයෙන් එවලා තියෙනවා. අපරාධේ ආසන්න වශයෙන් කියන වචනේ මට දාහන්න සිද්ධ වුණේ ඩොලර් මිලියන 30ක් අඩු නිසා. ඒ 30 අඩු කරෙත් අපේ රටේ බාණ්ඩාගාරේ ප්‍රතිපත්ති හදන නිලධාරී. නැත්තම් මීට වඩා මම ඩොලර් ගේනවා රටට. බාණ්ඩාගාරේ නිලධාරීන් ජනාධිපතිතුමා කිව්වත් අහන්නේ නැති, ජනාධිපතිතුමා ගැසට් එක ගැහුවත් ක්‍රියාත්මක කරන්න බැරි සමහර බාණ්ඩාගාරේ ප්‍රතිපත්ති හදන නිලධාරීන්. මහින්ද මහත්තයාගේ කාලෙත් හැදුවේ ඒගොල්ලා. ගෝඨාභය මහත්තයාගේ කාලෙත් හැදුවේ ඒගොල්ලා. අදත් ප්‍රතිපත්ති හදන නිලධාරීන්, මේ රට අනිත් පැත්තට ඇදගෙන යන සමහර නිලධාරීන් තමයි මේ ඩොලර් බිලියන 6න් මාව නතර කළේ.
අපේ ශ්‍රමිකයන්ට තව සල්ලි එවන්න තිබිච්ච එක. අපරාදෙ 500 කරා ඩොලර් බිලියන 6යි කියන එක කියන්න නොතිය මිලියන 30කින් ඩොලර් මිලියන 30කින් අඩු කරේ ඒ අය. ඒකට ඒගොල්ලන් වග කියන්න ඕනේ කියන එකත් මේ වෙලාවේ සඳහන් කරමින් වඩිවේල සුරේෂමතුමා අන්තිමට ඉල්ලීමක් කළා. පතුකරේ දරුවන්ගේ ප්‍රශ්න ඉල්ලීම පිෂ්ඨ කරා. දැන් අම්මලා තාත්තලගේ ඉල්ලීම. ජනාධිපතිතුමා මට ඒකට කැඳවලා අවශ්‍ය උපදෙස් දුන්නා. එතුමම කැඳෙව්වා. දින දීලා තියෙනවා RPCS එක කතා කරන්න. දින ඉවර වෙනවා තව දවස් කීපයකින්. ඒ නිසා ජනවාරි මාසේ අවසන් වෙන්න ඉස්සෙල්ලා මගේ කටින් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මේ රට බේරගන්න නායකයාගේ කටින් ඔබතුමන්ලාගේ නිවේදනය අපි කරනවා. ජනවාරි මාසේ 31වෙනිදාට කලින් ඔබතුමන්ලාගේ වැටුප් වැඩවීම සම්බන්ධයෙන් කියන එකත් මතක් කරමි. මම නිහඬ වෙනවා. ඔබත්ම ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.